අනුරාධපුරයේ බලායන නගරාන්තර බස්රියේ වුණු වාශ්‍යාගේ පපු දිගින් දිගටම හිරි වැටෙන්නට විය. ඔහා රත්තරන් හෙට මංජුලාව වඳින්නේ නැත්තම් මොනවාද කරන්නේ? වාශාට හිතේ. අනේ මන්දා. ඔහාට කරදරයක් වගේ හිතට දැනෙනවා. වාශාට ඒ හැඟීම එද්දී විමුති සකුන්දස් සමග උන්නේ ඒ අසලම වගේ. කැලණි පාලම දෙපසම වාහන තදබදේ. පිටකොටුව දෙසින් එන වාහනද දෙමඩකොඩ දෙසින් එන වාහනද සියල්ලම සිරවිය තිබුණේ. වාලොකු කරදරයක කියලා මට හිතෙනවා. ඒත් මං කොහොමද රත්තරන් දැනගන්නේ? ඔයා මට බලන්නත් එන්න බෑනේ. සමහර විට හැමෝම එකතු වෙලා මංජුලාව ඔයාට බඳලා දෙයි. ඔයාට අසරණකමට කර කියා ගන්න දෙයක් නැති වෙයි. අනේ එහෙම වුණොත් මේ බණේ දඟලන එකට මම මොනවාද රත්තරන් එළියට ආපු දවසට කියන්නේ? ඔයාව මට අයිති නොවන එක දරාගන්න මට පුළුවන්. තව ආත්ම ගානක් මත්තර තියෙන නිසා. ඒත් ඔයාව වෙන කෙනෙකුට අයිති වෙන එක මං කොහොමද දරාගන්නද වස්සේ? වාෂ මේවා හිතද්දී ඇගේ දෑසින් කඳුළු ගලා යන්නේ දෑස් කැපීගෙන මිනි. ඇය කඳුලින් පෙරුණු ඇස් කැලණි පාලම අවටෝ වාහන තදපතේ දෙසට යොමු කළේ ඌ මේ අවට ඉන්නාක් වෙනිය හිතෙන නිසායි. එහෙම රස්නය පපුවට දැන් නිසායි. එතර වාෂාගේ බස්සයට අනිත් පස තිබුණේ සකුන්තත් විමුක්තිගේ වාහනය. ඒත් කැලණි පාලමවට ප්‍රදේශයට වැටමින් තිබූ හීන් පොදයත් ඝන අඳුරන් නිසා වාහනයක ඇතුළත ඉන්නා කෙනෙක් පෙනෙන්නේ නැත. ඔහාගේ ජීවිතයට මොනවද වෙන්නේ කියලාවත් අතින් පස්සේ මන් දන්නේ නැහැ. ඔහා මට බදාගෙන දුක් විඳින්න මේ බඩට පැටියෙක් දීලා. මං එයා වෙනින් දුක් විඳින්න ඕන. මහ පාරවලලු ගුටිකක නවනින්දා විඳේද මට ආයෙත් එන්න බෑ. සමහර විට මං එහෙම ආවොත් එයාලා මාව මරන්නත් පුළුවන්. ඔයාව සදාටම පපුවේ තියාගෙන මට මරණය වුණත් බාර ගන්න පුළුවන්. ඒත් මේ අහිංසකයා මගේ නාරවලින් ජීවිතය උරුරා බොන මේකව උපදින්නත් කලින් මරන්න මං කාටවත් දෙන්නේ නැහැ වස්සේ. විඳින්න තියෙන දුක් අනන්තයටම විඳලා හරි මං මගේ පැටියව බිහි කරනවා. කාට අයිති වුණත් ඔහා දවසක මං ගාවට එවි. එදාට මම මේ හැම දුකකටම සෑහෙන්න ඔයා ළඟට වෙලා අනන්නම්. එතකල් මං දෛවයේ තීරණය දන්නේම නැතුව යනවා. වාශා දේවුරුසින් කඳුළු පිස දමා ගනිමින් සිටුවාය. කැලණි පාලම නිමාවන්නේ එක් තුම්මං හන්දියකෙනි. එකක් කොළඹ දෙස සිට එන පාරය. මේ දක්වා වාශාත් ප්‍රියංවදත්තා බස්රියේ ආවේ ඒ පාරයේ. අනෙක එතනින් වමට ඇති කටුනායක මේගම පාරත් දකුණට ඇති නූර පාරත්ය. කැලණි පාලම ළඟින් වූ තුම්මං හන්දිය බස්රියේ නූර පාරට දමද්දී වාශාගේ බඩපොපෝ දාගෙන ගියාක් වෙනිවිය. කෙල්ලගේ මුහුණේ ඇති වූ වෙනස ප්‍රියංවද අතුටුවාය. ඇයි කෙල්ලේ? පිච්චිල වගේ ගියා ප්‍රියා. පිච්චින්නේ නැති කාගේද? ප්‍රියංවද වාශාගේ අතක් කල්ලාගෙන පිරිමැද්දි සොයුරයත්තම් බාල සොයුරුව නලවන්නා බඳුවේ. හැම දෙයක්ම හොඳින් විසඳේ. එහෙම හිතාගෙන හිත හදාගෙන යං කෙල්ලේ. විමුක්තියා සකුන්තගේ වාහනය මීගම් පාරට දැම්මෙත් ඒ සමගම වගේ. දෙවියන් දෙදෙනාම අද දෙතුන් වරක් එකළඟට කර පසුව මාවත් දිගකට රැගෙන ගියේ. එහෙම කළේ ඇයි? විමුක්තිගේ ඇතුළාන්තයෙන් දවාගෙන එන බවක් ඔහුට දැන්නේ. හිස දෙපැත්තෙන් පුපුරාගෙන එන්නක් මෙනි. ඔහු ඇඟිලි තුඩු වලින් නල්ලත මිරිකා ගත්තේ. විමුක්ති එහෙමචං. නැහැමචං ඔලෝ හිර කරනවා වගේ. ඇත්ත කියපන්, ඔබ ලොකු ප්‍රශ්නකින් නේද ඉන්නේ? විමුක්ති කතා කළේ නැත. ඌ අතකින් දැඩිව හිස අල්ලා ගත්තේ. ඒ මචං, ඒ මචං, මට පැන්ඩෝල් දෙකක් අරන් දීපන් මචං. සකුන්ද වහ වාහනේ පාරායිනේ නතර කර කඩේකට දීවේ. විමුක්තිට මෙයාවේ මීට පෙර දෙතුන් වතාවක් හා තද හිසේ තෙරපීමේ. සකුන්ද වතුර බෝතලයකු පැන්ඩෝල් දෙකකුත් රැගෙන එද්දී විමුක්ති වාහනේ ඉදිරිපස අසුනේ පහත්තේ හිස බදාගෙන උන්නේ. විමුක්ති, මට ඉවසන්න බෑ මචං. මචං, ආ මේක බීපං. මං උඹේ ඔළුව මසාජ් කරන්නද? සකුන්ද වාහනේ රීදුරු අසුන්ට ගොඩවි විමුක්තිගේ හිස ඇඟිලි තුඩු වලින් දැඩිව මසාජ් කළේ. මට අමාරුයි සකු, ඔළුව පැලෙන්න වගේ, කලන්තේ වගේ.
සකුන්දර කරකියා ගන්නට දෙයක් නැති විය. ඔහු අසරණ විමුක්ති කීස තදින් පිරෙමෙද්දී මේ තමාට වෙන්නට යන්නේ කුමක්ද කියලා හිතන්නටවත් විමුක්තියට හැකියාවක් වූයේ නැත. ඔහුන්නේ 100ත් 80ත් අතරේ කැලණිය නගරය පසු කරමින් වුන් වර්ෂාව දිගින් දිගටම දැවෙන්නට විය. ඔයාට මොකක් හරි ලොකු කරදරයක් කියලා හිතෙනවා රත්තරන්. අනේ අයි මට මෙහෙම හිතෙන්නේ. වර්ෂා සිතින් අම්මාව සිහි කළාය. ඉන්න තැනගෙන් චූටි මහත්තයා ළඟට යන්න අම්මේ. එයාට කරදරයක්. වර්ෂා සිතේ ගිනිමැලයක් ඇවිලුවක් මෙන් දන්නටගත් පපුව පිනිමදිමිනි. අනේ ඔයාව කාට හරි අයිති වුණත් කමක් නැහැ. ඔයාට විපතන්නා වෙන්නෙපා. ඔහා මේ ලෝකෙ කොහේ හරි හොඳින් ජීවත් වෙනවා කියලා හිතෙනකොට මට ජීවත් වෙන්න පුළුවන්. වර්ෂා වැලි ගෑවිලසින් කකින දිනෙත් ප්‍රියංගදා දෙසට යොමු කළාය. ඇයි දන්නේ ප්‍රියා එහෙම හිතෙන්නේ? කොහොමද කෙල්ලේ? එයාට කරදරයක් කියලා. මේ ආදරේ කොහොම ඉවසා ගන්නද? අයියට කරදරයක් ආවනම් කෙල්ලේ කොහොමටත් ඒත් එයා ඒ කරදරෙට මුහුණ දෙන්න ඕන. එයා ගොඩක් හිත අය කෙනෙක් නෙමෙයි. මං දන්නවා එයා ගැන. දැන් අපි කියලා මොනවා මං දන්නවා. දරාගන්නම වෙනවා කෙල්ලේ. සැබෑ දරාගත යුතුමේ. යලිත් මහ ගෙදර පාමුලට යා නොහැක. මං ඔයා නිසා මේ දුක් ඉවසන වරත්තරන්. වාෂා කිවේ පවා හිසට සුර තබාය. විමුත් තුන්නේ තදින් දැස් පියාගෙන සකුන්ත ඔහුට අසල කඩයකින් තේගක් රැගෙන බොන්නට දුන්නේ. පසු සිද්ධාලේප කෝපියක් ගෙන නල්ලත පිරිමැද්දේ. උඹ ටිකක් කොහොම ඇස් පියාගෙන ඉඳපන්. මං ලං වෙලා කතා කරන්නම්. කොහොමත් විමුක්ති වුණේ දැස් පියාගෙන මේ. සකුන්ත මොහොතක් ඕදෙස බලා වාහනේ ගුවන්තොට පුල කරා ධාවනය කළේ. තාම මුන්නේ පෑලිය ගොඩේ. කටනායකට තව දුරක් ඇත. සුරම්යා සැටිය මත ඉඳගෙන ඇඬුවාය. ඇය උන්නේ දෑතින්ම මුහුණ වසාගෙන. ගල්බෝර දැම්මාක් මෙන් පපු ඇවිලිමින් ඇවිලිමින් යයි. ඒ වසා ගන්නට බැරි උදුරු වේදනාවකි. ඇයි මට පොඩි පුතා මෙහෙම කරන්නේ? මං ලෙඩෙක් කියලාවත් හිතුවද? මං බඩේ බැඳගෙන හදපු මගේ කොල්ලා. සුරම්යා නෙවෙයි එසේ කියමිනි. මොරගොඩ මහතාත් මේදාත් ඇයව සනසන්නට උත්සාහ කළේ. මේ මොහොතේ බොරුවක් කියන්නට බැරි තරමට මේදා පවා තැතිගෙන උන්නාය. කොල්ලොම තමයි. තව ටිකක් රැවෙලා ඇයි? සමහරට යාළුවෙක් ඇති. මේ වෙලාවේ මොනවාද මහත්තයා? මගේ පපුවේ තියෙන ගින්දර කාටවත් තේරෙන්නේ නැහැ. ඌ මගේ කොල්ලා. මටයි දුක. ඌ ගැන කැක්කුම. සුරම්යා කිවි තරහයිනි. මේදා දිග සුසුමක් හෙළුවාය. අපි උට කොච්චර කැක්කුමින් ඉන්නවද කියලා අම්මා දන්නේ. ඇසිති තරහිනේ. මේ ගිදරට හින ගැව්වා. හින. පට්ටන්දර කාලගන්නේ ගෑණියෙක්ගේ වහන්තරාවක් මේ ගිදරට ගෙනත් මේ ගිදර අපිරිසිදු කළා. මට තිබ්බි ඕකිය යව්වට පස්සේ මේ ගිදර තොවිය යන්නටන්න. මහ ගෑණිගේ භූතාත්මී ඉඳන් මේ ගිදරට වින කරනු ඇති. මගේ කොල්ලව රැවැට්ටුවා. ඌ අසරණයි, අහිංසකයි, පව්. ඌගේ ජීවිතේ කෑවා, කෑවා, බැල්ලි. මෙතෙක් දවසක් බොහෝ දෙනා ඉදිරිපිට සංගවාගත් වාෂා සම්බන්ධයෙන් සුරම්යාගේ හිතියෝ බද්ද වෛරේ පිටවෙන්නේ දැන්නේ. නාලනී නැන්දාටත් වාෂාටත් බනිද්දි තාත්තා අසරණව බිම්බලාගත් අයුරු මේදා බලාගෙන. කවල පොවල උගන්නලා රට රාජ්‍යවල ඇරලා මම මගේ කොල්ලව හැදී මල් පැලයක් වගේ. මල් පැලයක් වගේ. ෂි. සුරම්යා. මොරගොඩ මහතා කතා කරන්නට ගත්තේ ඌට ඉවසන්නට බැරිම තැනේ. ඇයි නංගිට ඒකිගේ හිගෙන බැල්ලිටයි බන්නිකොට වාට දුකද? මං මැරුණත් ඔය එකෙට සමාව දෙන්නේ. ගානෝ කෝවිල් ගිහින් පොල්. තේරුමක් ඇතුව කතා කරන සුරම්යා. මැරිච්ච මිනිස්සුන්ට බැනලා පව පුරව ගන්න එපා. නාලනේ වාට කරපු වැරද්දක් නෑ. ඔව් දැන් පට්ට බැල්ලි ඔක්කොම හොඳයි. උන්ගේ වනචර දුවලත් හොඳයි. මායි මෙතන නරක් ගෑනේ. මම මේ ගෙදර ඉන්නේ නෑ මේ කසාදි උනේ නැත්තම්. මේදා දිගටම බිම් බලාගෙන උන්නාය. අම්මා මේ ආවේශුවා නොවේ. ඈ හැරීටම දුම්බල අතරගෙන ආවේශ වන්නේ විමුති ගුවන්තොට පොලිසියට කතා කළ පසුය. තාමෝට යන්නට වෙලා ඇති. පුතේ ලොකු පුතාට ආයෙත් කතා කරලා බලන්න මල්ලිව හම්බ වුණාද කියලා.
හොඳයි තාත්තේ. කාටවත් කැක්කුමන්නේ. අම්මයි ඇනුම් බදේ එල්ල කළේ තමාටත් එක්ක බව මේ දාදානේ. කැක්කුම ඇත්තේ පපුවේය. සක්විතිට කතා කර බලක් නැත. ඔහොය කොහෙට හෝ වී ඉන්නවා වියුතිය. එහෙත් මේ රඟපෑම කරන්නම සිදුවේ ඇත. මේදා දුරකතනේ වෙත ගියේ පපුවෙන් හා හුස්ම එකවර පිට නොකර ටික ටික පිට කරමිනි. මහත්තයෝ ඇයි කතා කළේ සෙමිනි. සක්විති ඒ මොහොතේ ඉන්නේ නුගේගොඩ නගරයට ආසන්න වාහනේ නවතා ඔහේ කල්පනා කරමිනි. වෙන ගණනට දෙයක් නැත. දැන් මේ සොයනට මල්ලි කෙනෙක් නැත. බබා මල්ලි හම්බ වුණාද? මේදා කතා කරන්නේ අම්මා තාත්තා ළඟ ඉඳින්දි බව සක්විති දැන උන්නයි. මම මේ හොයනවා කියන්න බබා. හොයලා වැඩක් නැහැනේ. ඌ තව ටිකකින් කතා කරයි. තව ටිකක් මම බලන්නම්. අම්මා තණ්ඩනවා. මං එන්නම්. මේදා දුරකතනේ තබද්දිම සුරම්මයා දෙස බැලුවායි. ඒ දැස්වලට මුණ දෙන්නට පවා අසීරුවේ. තවම හොයනවලු අම්මේ. තැන තැන බලනවලු. මේ දකිවේ දෙන සඟවාගෙන මෙනි. අනේ දෙයනේ මං කියලා කොහෙ හොයන්නද? මේ දෑ බැලී මොරගොඩ මහතා දැසේ. ඔහුන් නේද කල්පනා බරවේ. සමහරට තව මොහොතකින් විමුක්ති කතා කළ පසු ඔහුද විමුක්තිට බැනවදිනු ඇත. කොහොමද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත? ලොකු මහත්තයා කාර් එක සරසලා ඉවරයි. අපි යන්නද? හිට මංජුලාටත් විමුක්තිට මනසමයේ බලා යන්නට වාහනේ සැරසූ මල් නිර්මාණ කරන අය පැමිණ කීවෝය. හොඳයි. හොටෙල් එකේ ඩෙකරේෂන් කරන කට්ටිය තාම ඉවර නැතු ඇති නේද? නෑ ලොකු මහත්තයා. පාන්දර තමයි අලුත් මල් එන්නේ. දැන් ඒ මල් වලින් වැඩක් නෑ. මේදා සිතින් සිතුවාය.